యేసుస్ వాంసగే నామేన్ ఆసిరి మామ దెన్ ఇన్నే గ్రీస్ రటే ఏథెన్స్ నోర ఇతి మాగే పిటిపాస్సే ఒబట పెనేన ఒయ గుడనగిల్ల ఇస్సర మెహే జీవతును గ్రీకయన్గే ఆగమిక మధ్యస్థానయ ఇతన బోహో దేవ రూపతియనవా పూజాసన తియనవా ఏ దేవాలవల నటంబుం తియనవా එනිසා මම එතනට ගිහිල්ලා මේක ඔබට පෙන්වන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් මේකට කියන්නේ ඇක්‍රොපොලිස් කියලා. ඒ පිළිබඳව අපි ක්‍රියාපොතේ ලස්සන කතාවක් අපිට කියව ගන්න පුළුවන්. ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයේ පාවුල්තුමාට වෙච්ච සිද්ධියක් මම ඔබට මෙතනදී කියලා දෙන්න කැමතියි. ඔන්න පාවුලු ඇරලීමට ගිය අය ඇතන්ස් නගරය දක්වා ඔහු පිරිවරා ගියහ. හැකි පමණ ඉක්මනින් තමා වෙතට එනමෙන් සීලස්තද තිමොතියස්තද පාවුලුගෙන් නියමයක් රැගෙන ඔහු ආපසු ගියහ. පාවුලු ඇතෙන්ස්හි ඔවුන්ගේ පැමිණීම බලා සිටියදී ඒ නුවර දේව රූප වලින් පිරී තිබෙන බව දැක ඔහුගේ සිත කැළඹී ගියේය. පාවුල්තුමා දැක්ක මේ ඇතෙන්ස් නුවර මිනිස්සු නිකං රූප වන්දනාවට වැටිලා කියන්නේ මුතුම මේ 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 පා වෙන තරම් එක එක දෙවිවරුන්ට එක එක රූප තියාගෙන নমස්කාර කරගෙන උන්නා. ඉතින් එබැවින් ඔහු ධර්මශාලාවේදී යුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමගද වෙළඳාම් පොළේදී දිනපතා හමුවන් සමගද වාද කෙලේ. සුභාරංචිය දේශනා කරගෙන එයා පාරවල් ගානේ මේ මේ සිනගෝග ගානේ ඇවිදගෙන යනවා. එපිකූරිය සහ ස්තෝයික දාර්ශනිකයන්ගෙන් සමහරෙක් ද ඔහුට මුණ ගැසුණාහ. ඇතමෙක් මේ වාචාලය කුමක් කියන්නට හදනවාදැයි කීහ. පාවුල්තුමාට කියන මම අර වාචාලයේ කුයි මු කතා කරනවා මොන විකාර කතා කරනවත් දන්නේ නැහැ කියලා. ඔහු අන්‍ය දෙවි දේවතාවන් ප්‍රචාරය කරන්නේ කුමෙන් පෙනේ යයි සමහරු කීහ. මෙසේ කීවේ ඔහු යේසුස් වහන්සේ හා උන්වහන්සේගේ නැවත නැගිටීම ප්‍රකාශ කළ බැවිනි. එබැවින් ඔහු අරියෝපගේ රැස්වීමට ඔහු ගෙන ගොස් ඔබ උගන්වන මේ අලුත් ධර්මය අපට දැනගන්නට පුළුවන්ද? මන්ද සමහර අපූරු කාරණා ඔබ අපේ කන්වල හෙලෙන්නේයි කියේය. එහෙන් මේ කාරණාවල අර්ථය කිමෙක්දයි දැනගන්නට කැමැත්තෙමු කීහ. කොතනටද පාවුල්තුමා මේගොල්ලෝ අරගෙන ඉන්නේ? මෙතන සිංහල බයිබලයේ තියනවා අරියෝපගයේ රැස්වීමට කියලා. ඇත්තට මේ මෙතනට තමයි එහෙම සිංහලෙන් කියලා තියෙන්නේ. මේකට මොනවද කියන්නේ? මාස් කන්ද කියලා. දැන් උගලන්ට පේනවා මෙතන කන්ද නේද? මේ කන්දට කියන්නේ ඇක්‍රොපොලිස්. ඉතින් මෙතන උඩ ඔය දේව මාලිගා නම් මනන් තියනවා. ඔහොම පල්ලෙහාට එනකොට මේ කන්ද මේ පටන් ගන්න හරියට කියන්නේ මාස් කන්ද කියලා. අන්න එතනට තමයි පාවුතුමාව ගෙනල්ලා මේගොල්ලෝ ප්‍රශ්න කරන්නේ. ඔන්න එතන ඉඳන් පාවුතුමා කතා කරනවා. හොඳේ 21 වෙනි පදයේ ක්‍රියා 17 21 සියලු ඇතන්ස් වැසියෝද එහි පදිංචිව සිටි විදේශියෝද අලුත් මහිමතාන්තර ගැන කතා බහ කරමින් හෝ ඒවට සමන් දීමෙන් හෝ මිස වෙන අයුරකින් කාලය ගත නොකළහ. ඒ කියන්නේ අර හොඳ ගානේ ඕපදූප මොකක්hari අලුත් ඕපදූප තමයි නේද මේ මිනිස්සු කතා කරේ. එවිට පාවුලු අරියෝපක ශාලාව මැද සිට, ඒ කියන්නේ මේ මාස්කන්දේ මැද සිට මෙසේ දේශීය දේශනා කරාලු. ඇතන්ස් වැසියනි, ඔබ හැම අතින්ම ආගම ධර්මයට ලැබිකම් ඇති අය බව මට පෙනේ. අයිස්තියනෝ එයා කියන ඔගොලු මාන ආත්මික පොරවල්ලා. ඔගොල්ලෝ වෙන හැම දෙයකම දෙව්වරුන්ගේ මේ දේවතාවන්ගේ පිහිට පතනවා. ඒ වගේ අය ඔගොල්ලෝ. ඔබ නමස්කාර කරන වස්තු නරඹමින් මා යන අතර අර උඩ නාඳුනන දෙවියන්ට යන ලේඛනයක් ඇති පූජාසනයක්ද දුටිමි. ඔබ නොදැන නමස්කාර කරන ඒ දෙවියන් මම ඔබට ප්‍රකාශ කරමි කියලා ඔන්න යේසුස් වහන්සේ ගැන දේශනා කරන්න පටන් ගන්නවා. මිත්‍රවරුනි, මේකෙන් බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඔතනින් පස්සේ ඔයගොල්ලෝ කියවගෙන ගියොත් පාවුතුමා කොහොමද දෙවියන් වහන්සේගේ කතාව මේ මිනිසුන්ට කියලා දෙන්නේ? කොහොමද යේසුස් වහන්සේව අඳුරලා දෙන්නේ?
කොහොමදයා දේශනා කරන්නේ කී දිනෙක ගැළවීමට එනවද අනාදී දේවල් ඔබට ක්‍රියා 17න් බලා ගන්න පුළුවන්. නමුත් මම කියන්නේ මොනවද දන්නවද? පාවුල් තුමාට එල්ල වුණු ප්‍රශ්න ප්‍රහාර ඔහුට ඇති වුණු බාධාවන් සියල්ල ඔහු රුකුළු කරගෙන ඒවා දැකලා සැලෙන්නේ නැතුව ඒකත් පාවිච්චි කරගෙන සුභාරංචිය දේශනා කරා. මේ මිනිසුන්ගේ අන්ද ඇදහිල්ල පාවිච්චි කරලා ඕගොල්ලෝ අර දන්නේ නැති දෙවි කෙනෙකුට කියලා මේ එක පූජාසනයක් තියන් ඉන්නවනේ. අන්න ඒ දෙයියව මන් දන්නවා කිරි කොකා. මන් ඒ දෙයියව තමයි ඔයගලට මේ හඳුන්ලා දෙන්නේ කියලා අර ඌරාගේ පිට තියලා ඌරාව කපනවා වගේ ඒ අයගේ අන්ද ඇදහිල්ල පාවිච්චි කරලා ඒ අයගේ ආත්මික ඇස් විවර කරන දේශනයක් පාවුතුමා කරා. ඒ නිසා අපේ ජීවිතේ ප්‍රශ්න බාධා කරදර ආවොත් අපි සැලෙන්න හොඳ නැහැ. හිත කඩා ගන්න හොඳ නැහැ. අපි නිකන් අයියෝ ඉවරයි නේ කියන්න හොඳ නැහැ. ඒවත් පාවිච්චි කරලා අපිට පුළුවන් දෙවියන් වහන්සේගේ නාමය ගෞරවයට පත් කරන්න. සුභාරංචි සේවය ලස්සනට මෙතන කෙරුණා. බොහෝ අය ගැළවීමට ආවා. ඒක මම ඔබට කියන අතර මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. පාවුල් තුමාලා වගේ අනර්ග දේවදාසයන් ප්‍රේරිතයන් ලවා උන්වහන්සේ කිතුණු ඇදහිල්ල අපිට ලබා දුන්න නිසා පාවුල් තුමා වගේ ජේෂ්ඨ දේවදාසයන් හරහා අපිට බයිබලයේ පොත් කිහිපයකුත් ලබා දුන්නා. බයිබලයේ මූල ධර්ම ලබා දුන්නා. එවැනි ඒ ත්‍යාගශීලී පරිත්‍යාගශීලී කැපවීමෙන් යුක්ත වූ දේවදාසයන් කර්ණ කොටගෙන ක්‍රිකිතුණු දහම මුළු ලෝකෙටම ව්‍යාප්ත වුණා. ඉතින් ඒ එවැනි දාසයන් දෙවියන් වහන්සේ පාවිච්චි කරපු නිසා මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. තවත් තැනකදී ඔබව මම හම්බෙන්නම්. එතෙක් යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද.